අයිබෝවන් හැමෝටම ඉතින් ඔන්න අදත් ලේඩිස් ෆස්ට් එක හැමෝම දන්න ආදරය කරන මෙයා ගැන කිව්වොත් ඉතින් මේ අහිංසකත්වයේ කියන දේ ප්‍රතිමූර්තිය අද මාත් එක්ක ඉන්නවා එහෙම කවර කමක් නැහැ නේද කමක්වත් නැහැ ඉතින් ඔන්න හිරෝ ස්ටාර් සීසන් 3 අතරේ හැමෝගෙම ආදරය දිනාගත්ත අවසන් 4 දෙනා අතර හිටපු එකම කාන්තා නියෝජනය Sachini, Tharuka, and ගොඩක් නිදහසේ ඉන්න කැමති නමුත් අපි අපේ ජීවිතේ තව තවත් ඉදිරියට යන්න නම් කාර්යබහුල වෙන්න ඕනි. ඒ නිසා ඉදිරිය ගැන හිතන නිසාම කාර්යබහුල වෙන එක හොඳයි. හොඳයි. ඉතින් එහෙනම් අපි ප්‍රාර්ථනා කරන ඕන ප්‍රෝග්‍රෑම් එක පටන් ගද්දිම තව ගොඩාක් කාර්යබහුල වෙන්න කියලා. එතකොට මේ දවස්වල හිරු ටීවී බලනවා නම් චන්ඩි කුමාරි හැම අපි අලුත්ම ඩ්‍රාමා එක බලනවා නම් ඒකේ තීම් සෝන් එක ඇහෙනකොට මේ වොයිස් එක ඔයාලට ටග්ගාල මතක් වෙයි. අපි චන්ඩි කුමාරි හැමේ තීම් සෝන් එක චුට්ටක් කියමුද? චරි කියලා. නුවර කලාවිය හිතට ළඟාවිය දැනෙන වේදනා බොමා මන බැඳ කාරණා පේවිලා සාදුකයන් හිත ගාවා හීන අහුරලා හීන පෙන්නලා ප්‍රාර්ථනාවන් කරනා මන බැඳ කාරණා පේවිලා සාදුකයන් හිත ගාවා පුරණා අභිමාන ලීලා රැකලා භූමියේ සේනා පුද සුන්ද්‍ර කින්නට පින්වන්ත ආශා හිතින් හිත් කන්වලා පෙමින් පෙම්බන්දලා දරන්න දැනෙන්න දුවක්ව උපන්න හන්දා රුවින් හැඩ කන්වලා පෙවි තෙදින් නොද කන්වලා දරන්න දැනෙන්න දුවක්ව උපන්න හන්දා හරි දැන් ඔය චන්ඩි කුමාරියාමි ඩ්‍රාමා එක බලනකොට ඉතින් කටිය දන්න මොකද්ද මේ ඩ්‍රාමා එකේ තියෙන කියලා මම මේ ඒ ඩ්‍රාමා එක මතක් වෙදී මට සචිනි වගේම ප්‍රශ්නයක් අහන්න ඕනේ දැන් සාමාන්‍යයෙන් ලංකාව කියන රට ගත්තාට පස්සේ කාන්තාවට නැත්තම් ගැහැණු පාර්ශවයට කි දීලා තියෙන සමතනක් දීලා නැහනේ එතකොට හිතනවා දැන් කාන්තාවක් වුණාම ගැහැණු ළමයෙක් වුණාම මේ මෙහෙම මෙහෙම ඉන්න ඕනේ සාමාන්‍යයෙන් අපි හිතමු පිරිමි ළමයෙක් එක්ක හරි ළඟින් කතා කරන්න බෑ අපිට ඒ කියන්නේ සමාජ මතයක් තියෙනවා කාත්‍ය කර පිරිමි ළමයෙක් එක්ක කතා කරොත් මෙහෙමයි 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 කියලා. ඔය කැමතිද මේ තියෙන සංස්කෘතියට? ඒ කියන්නේ ගැහැණු ළමයා කියන කෙනාව සමාජයෙන් නිකන් අයින් කළා දාලා වගේ එයාට නිකන් අර වාරණ දාලා වගේ තියෙනවට ඔය කැමතිද? නැහැ. ඔකේ. දැන් අපේ ශ්‍රී ලංකාවේ සංස්කෘතිය හැඩි ගහිලා තියෙන මුල ඉඳන්ම එහෙමනේ ගෑනු කෙනා ගෙදරට වෙලා බතක් මාළුවක් ඔයාගෙන ළමයි බමයි හදාගෙන එහෙමනේ ඒ සංස්කෘතියනේ අපි. නමුත් එහෙම බෑ. දැන් මම මේ ඉන්න මගේ ශාස්ත්‍රයත් එක්ක මම ගොඩක්ම ගැටෙන්නේ අකි පිරිමි පාර්ශවෙත් එක්ක ගෑනු අයට වඩා. ඉතින් මගේ දේවල් කරගන්න මගේ ලිමිට් එක තියාගෙන මම පරිස්සම් වෙලා ඒ අයත් එක්ක කොහොමද ගනුදෙනු කරන්න කියලා හොඳ අවබෝධයෙන් අපි වැඩ කටයුතු කරොත් අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ. ගැහණු කෙනාට කවදාවත් වාරණ දාලා හිර කරන්න හොඳ නැහැ. එයාලගේ නිදහස ලබා දෙන්න ඕන. ගැහණු කෙනා අවබෝධයෙන් ඒ දේ කරගෙන යනවා නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. දැන් සචිනි ගත්තට පස්සේ දැන් හිරු ස්ටා අතරේ දැන් විවිධාකාරයෝ පුද්ගලයෝ මුණ ගැසිලා තියෙනවා. හරිද? ඒ කියන්නේ එක්කෙනෙක් කියන්නේ ගොඩක් කටි මුණ ගැහිලා තියෙනවනේ. ඒ අතරේ හිත ගියපු කවුරු හරි ඉන්නවද හිරෝ ස්ටාර් සීසන් 3 හරි සීසන් 2 හරි සීසන් 1 අතර හරි කවුරු හිත ගියපු කවුරු හරි ඉන්නවද? ඒ කියන්නේ කම්පිටිෂන් එකේ ඉඳපු තරඟකරුවන් අතර තරඟකාරිනියක්ද තරඟකරුවෙක් ගත්තොත් එහෙම ඇයි මල් හිනාවක් වගේ මුණට එක පාටන
කැමති. හරි එතකොට දැන් අලුතින්ම අද හෙටම සින්දුවක් රිලීස් කරන්න හිතාගෙන මොන වගේ සින්දුවද රිලීස් කරන්න හිතාගෙන අද කාලේට ගැලපෙන බයිලා වගේද නැත්නම් මගේ ආරෙනුත් මම සාමාන්‍යයෙන් සරල ශාස්ත්‍රීය ගීත තමයි ගොඩක්ම ගායනා කරන්නේ. ඒ ආරයටත් ගැලපෙන සහ මේ ජොනර එකටත් මැච් වෙන විදිහට තමයි මම ගීත නිර්මාණය කරේ. ඉතින් ඒ වගේ ගීතයක් තමයි ඉදිරියේදී ඔයගොල්ලන්ට අහන්න බලන්න දකින්න පුළුවන් වෙන්නේ. අහන්න බලන්න දකින්න බල පුළුවන් වෙන්නේ. හරි. එතකොට මම අහන්න ඕනේ. දැන් ගමෙන් එනවා කොළඹට. කොළඹට ඇවිල්ලා හිරුස්ටා සීසන් 3 වලට සහභාගී වෙනවා. හිතුවද කවද හරි සීසන් 3 අතරේ අවසන් තරඟකාරියන් හතර දෙනා අතරට ඇවිල්ලා එකම තරඟකරුවන්ත් හතර දෙනා අතරට ඇවිල්ලා එකම කාන්තා නියෝජනය වෙලා හැමෝම දන්න අතර එකන තරුවක් වෙන්න පුළුවන් වෙයි කියලා. අකේ ඇත්තටම තරඟයට ඇප්ලයි කරනකොට නම් එච්චර ලොකු බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. හැබැයි තරඟේ පළවෙනි දවසේම සැප්තැම්බර් 20 තමයි මම මුලින්ම හිරුස්ටා වේදිකාවේ ගීතවත් උනේ. හිරුට අයිති බව හිරු පවසනවා කියන ගීතේ තමයි මුලින් මේ ඒ වෙලාවේ මට මම ගීතේ හොඳින් ගායනා කරා, සාධාරණයක් ඉෂ්ට කරා. මට නිරෝෂ මිස් දුන්නා, ශිහාන් සර් දුන්නා, අමල් සර් දුන්නා හොඳ කමෙන්ට්ස් ටිකක්. අනිවාර්යයෙන්ම හිරුට අයිති බව හිරු කියයි කිව්වා. ඔයාගේ මගේ හැකියාවට ලබා දුන්නේ කමෙන්ට් එක. අනාවැකියක් දුන්නා. ඒ කියන්නේ මගේ දක්ෂතාවය දැකලා. ඉතින් මං එතනින් ඒ කමෙන්ට් එකෙන් පණ්ඩරයක් ගත්තා. මට පුළුවන් මේක කරන්න කියන දේ ඔළුවට මගේ වැටුණා. ඉතින් එතනින්දන් මං වටෙන් වටේ හොඳට සූදානම් වුණා. ගීතේ කාට හඬ පුහුණු මීම් කරා, ගීතේ ප්‍රැක්ටිස් කරා, වචනේ හොඳට ප්‍රැක්ටිස් කරා. ඉතින් මුලදී හිතුවේ නෑ මෙහෙම ලිවි කියලා. දැන් මගේ ජීවිතේ හරිම ලස්සන විදියට, ආදරණීය විදියට පුදුම සතුටුයි මං අද ඉන්න තැනගෙන. අපිටත් පේනවා එන්න ලස්සන වෙනවා. මම දැක්ක ගමන්ම කිව්වේ සචිනි මේ ලස්සන වෙලා කියලාට. සාමාන්‍යයෙන් සචිනි කියනට අපේ හිතින් තියෙන දේ මූණෙන් පේනවා කියලා. හිත වලින් අපි සතුට වෙනකොට ඒ දේවල් මූණෙන් පේනවා. එතකොට සචිනි මට අහන්න ඕනේ, දැන් වයස කීයද? මට 25ක් වෙනවා. එතකොට කියන්නේ දැම්ම අදහසක් නැද්ද පිළිවෙලක් වෙන්න වගේ කියලා? එහෙම අදහසක් නැද්ද? නෑ අක්කේ, විවාහයක් ගැන තාම ඇත්තටම මම ඒක හදවතින්ම කතා කරන්නේ තාම මම එහෙම හිතලා නෑ. ඉස්සෙල්ල මගේ ස්ථාවරත්වය හදාගන්න ඕනි. ඒ ජීවිතයට ගියොත් මගේ මේ ශේෂ්ත්‍රයේ යන්න තියෙන දුර ටිකක් අඩු වෙනවා. කලින් මගේ යන්න තියෙන දුර ගිහිල්ලා ඊට පස්සේ විවාහ ජීවිතය ගැන හිතනවා. ඇයි එහෙම කියන්නේ? කියන්නේ කාන්තාවක් අසාද, කියන්නේ ගැලමෙක් අසාද බැඳලා පස්සේ, ඒ කියන්නේ අර මම අර කලින් කිව්වා වගේ වාරණ වැටෙනවා. දුවා මේක කරන්න එපා, මෙහෙක් කරන්න එපා කියලා. වාරණ නොවැටුණත් අක්කේ වගකීම් වැඩි වෙනවානේ. වැඩි වෙනවානේ. ඒ නිසා ඒ ජීවිතේ පොට්ටක් පස්සට තියලා මුලින් මේක තියනවා මගේ ලස්සන හීනයක්. ඉතින් ගැලමයි ගියා අසහිනේ. ඒ හීනෙත් තියෙනවා. ඊට කලින් මගේ මේ හීනෙට තව යන්න තියෙනවා. මට පොඩි දොරක් ඒක කරගන්න ඕනේ. ඒ කියන්නේ තාම නිකන් අර මල්සරා දුන්නකින් පොඩ්ඩක්වත් ඉදලා නැද්ද? ඕන තරම් මල්සරාල විදිනවා. හැබැයි මම තාම මේ වදගත්තේ. හැබැයි මට හිතුවා දැන් මනි අනාවැකියක් වගේ කියන්නද? දැන් කවදාද දැන් අපේ වීඩියෝ එක බලලා මේ දේ හරි අයිද වන්දන මට සාමාන්‍යයෙන් අනාවැකි කියන්න පුළුවන්. මට ටිකක් හිතෙනවා සචිනිට ගැළපෙන. සචිනි කිව්වම S එකෙන්නේ පටන් ගන්න. S එකෙන්ම නම තියෙන කෝරි වගේ තමයි මට හිතෙනේ. අනාගතේ මට පේන්නේ සචිනිට හම්බ වෙනවා කියන්න බෑනේ. S අකුරෙන්ම වෙන්නත් පුළුවන්. හම්බුනහම මට කියනවා දැනගන්න. අනිවාර්යයෙන්ම කියන්න. හරි. එහෙනම් ඉතින් සචිනි බොහොම ස්තුතියි ලේඩිස් ෆස්ට් එක එකතු වුණාට. ඉතින් අර දැන් සචිනි කිව්වා වගේ හීන තියෙනවානේ. ඒ හීන හැම දෙෙම ඉතාමත් ඉක්මනින් හැබෑ වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ඔය යනවා වගේම ලස්සන්ට මේ තරුමාවතේ ඉස්සරහට යන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් සචින්ටත් අවස්ථාව දෙන ඕනේ මේක අවස්ථාවක් කරගන්න පුළුවන්කම දෙනවා. ස්තුති කරන කවුරු හරි ඉන්නවා නම් මතක් කරන කට්ටිය ඉන්නවා නම් මතක් කරන්න. ඒ වගේම මොකද කියන්නේ තියෙන්නේ ලේඩිස් ෆස්ට් ප්‍රෝග්‍රෑම් එක ගැන. හරි අක්කේ, තැන්ක් යූ මට මේ ප්‍රෝග්‍රෑම් එකට ආරාධනා කරාට. හරිම සුහදශීලීව අපි දෙන්න කතා කරා. මම අරංගවක් අත් එක්ක හැමදේම බෙදාගත්තා. ඉතින් මට කියන්න තියෙන්නේ මගේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට තමයි හැමදාම එදා ඉඳන්ම හිරුස්ටා කාලේඳන්ම අද වෙනකම්ම ඒ ආදරේ නොඅඩුව තාමත් තියෙනවා අක්කේ. හරිම සතුටුයි ඒ දේ ගැන.
ඉතින් ඉස්සරහටත් ඔයාලගේ ආදරේ ওই විදියටම මට ලබා දෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඉතින් අක්කා ඔයාලට thank you so much. ආලටත් උත්සාහයි. ඔයාලට thank you so much. එහෙනම් ඉතින් ආයෙත් ලබන සතියේ ladies first එක අපි එකතු වෙමු. එතකන් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. මම කීනා, මේ සචිනී.